සුබදාමේ තවත් සුදුරු නවාතැන් කොලා අල්ගමැල්ල අල්ගමැල්ලට තව සැහැන දුරක් යන්න කියලා මොකද දුෂ්කරයි ගමන ඇල්ල ආසන්න ගන්න දුෂ්කරයි ඒත් යනවා ඉතින් මෙයාගේ මේ ගලාහල්ල දියදාර ගලා වෙන්නේ අල්ගමැල්ලෙන් පටන් ගන්න දියදාර ඉතින් අපි ඇල්ල ආසන්නයට යමු නමුත් මෙයාගේ අර තිවාගේ සුබාදාම පරිසරයක් ගැන හිතන්න ඇති මා කාලකන්නි ජාතියක් කාලකන්නි මිනිස්සු ජාතියක් ඉන්න රටක් මේක. ඉතින් මේ හැම තැනම අපිරිසිදු කරලා මම හැමදාම කියනා වගේ එහෙම අපිරිසිදු කරන්න එපා. මේ සුබාදාම මේ පරිසරය අපේ අපි ජීවත් කරන්නේ මේ පරිසරයේ මේ සුබාදාම. නිසා අපි ඇල්ල ආසන්නයට යමු. මම පෙන්නන්න මේ ආසන්නේ මේ අවට පරිසරයට පරිසරය විනාශ කරලා තියෙන ආකාරය. මේ 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 ආකාරයට තමයි මේ පරිසරයේ විඳින ගම පරිසරය දූෂණය කරලා පරිසරය විනාශ කරලා දී. වෙන මේ සුන්දර මේ දෙදාරක් ගලාගෙන යන එන්නේ ලැජ්ජ විය යුතුයි අපි. ඔන්න ඔය ආකාරයට තමයි
අල්ගම ඇල්ල අල්ගම ඇල්ල ආසන්නයට තමයි මං ආවේ. ඉතාම දුෂ්කර ගමනක් තමයි මේ අල්ගම ඇල්ලේ ආසන්නයට වෙන්න තියෙන්නේ. මේ දුෂ්කරතාවයේ හින්දම මේ අල්ගම ඇල්ල අවට පරිසරය රැකිලා තියෙනවා, මේ සබාදානය රැකිලා තියෙනවා ඒ දුෂ්කරතාවය නිසා. නමුත් මේ ඇල්ලෙන් බල්ලාට හදා හැරෙන දියධාරාව බලාගෙන යන මේ ගොල පල්ලෑදී අපේ මිනිස්සු සබාදාමය විනාශ කරලා පරිසරය විනාශ කරලා ඔබට පෙන්නන්න දවදාතාවත් ඇල්ලෙන් පල්ලයට අපි යන මොහොතදී අපි පෙන්න්න. එමනම් සමුගන්න අවසරයි තවත් සුන්දර සබාදාමය සුන්දර පරිසරය සුන්දර ඇල්ලක් තුළද හමුවෙන්න්න. ඔබගේ ඔබ එනවා නම් මේ ස්ථානයේ ඔබගේ පාසටන් පමණක් මේ ඉතිරි කර යන්න. ඔබද මේ සබාදාමය මේ පරිසරයට දායාද කරන තියෙන මේ සබාදාම විසින් මේ සබාදාමය රැකෙන්න ඕන. එහෙනම් තවත් දිනේදී සුන්දර සබාදාමය නවාතනයේදී හමු වෙන්න. අල්ගමැල්ලේ සමුගන්න අවසරයි.